ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණු කරුපත් කිරීම සඳහා තවත් සති කිහිපයක කාලයක් ගත වෙනවා ඇති බව වාර්තා වෙනවා. මෙතෙක් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ලෙස මිගී ආතර් කටයුතු කළ නමුත් ඔහුගේ දුර කාලය පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වුණා. අනතුරුව ඔහුගේ දුර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පියවර ගැනීම හේතුවෙන් මේ වන විට නව ප්‍රධාන පුහුණු කරුවෙකු පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. සෙසු සහාය කාර්ය මණ්ඩල පුහුණු කරුවන්ගේ දුර කාලයන්ද දීර්ඝ නොකිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගත්තා. ප්‍රධාන පුහුණු කරු ධූරයේ සඳහා රටව රැසක පුහුණු කරුවන් 40 දෙනෙකු උපමන අයදුම් කර තිබෙනවා. ඉන්දා 7 දෙනෙකු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ක්‍රිකට් ආයතනයේ පළමුව යොමු කර තිබූ අතර මේ වන විට ඉන් 8 දෙනෙක් පිළිබඳව සලකා බලමින් සිටින බව සඳහන්. ශ්‍රී ලංකා උපදේශක පුහුණු කරුවන මහේල ජයවර්ධන මහතාගේ ප්‍රධානීත්වයෙන් යුත් කමිටුවක් විසින් පුහුණු කරුවන් 6 දෙනෙකු සඳහා සමූහ පරීක්ෂණ පවත්වා ඇති බව Sunday Times පුවත්පත වාර්තා කරනවා. ඕස්ට්‍රේලියානු පුහුණු කරුවන් 5 දෙනෙක්ද ශ්‍රී ලංකා පුහුණු කරුවන් 3 දෙනෙක්ද දකුණු අප්‍රිකානු හා එංගලන්ත පුහුණු කරුවන් 2 දෙනා බැගින්ද බටහිර ඉන්දිය කොදෙව් නවසීලන්ත පකිස්තාන හා වේල්ස් පුහුණු කරුවෙක්ද බැගින් අයදුම්පත් යොමු කළ අය අතර පළමුව අවධානය යොමු කළ 17 දෙනා අතරට ඇතුළත් බවයි සඳහන් වන්නේ. එළඹෙන 16 වනදා ආරම්භ වන සිම්බාබ්වේ තරගාවලියට පෙර ජාතික කණ්ඩායමට නව පුහුණු කරුවෙකු පත් කිරීමට නොහැකි වනු ඇති. ඒ හේතුවෙන් එම තරගාවලිය සඳහා తాවකාලික පුහුණු කරුවෙකු පත් කිරීමට නියමිතයි. ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කර ඇත්තේ වැඩ බලන පුහුණු කරු සඳහා බොහෝ විට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණු කරුවෙකු වන රොමේෂ් රත්නායක මහතා පත් කරනු ඇති බවයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේදී 20 තරඟ පහක් ක්‍රීඩා කිරීම සඳහා ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර නව ප්‍රධාන පුහුණු කරුගේ පළමු වගකීම එය බවට පත් වනු ඇති. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.